Books have survived the test of time. They have survived wars, famine, and natural disasters, even pandemics. At a time when bookstores fight to remain open, while readers have migrated from physical books to digital alternatives, one bookseller stands resilient, catering to those who understand the true value of a printed volume. අවුරුදු 40ක් මම පොත් ව්‍යාපාරේ ඉන්න නිසා දැන් අවුරුදු 15ක් 20ක් මම පොත් ෆීල්ඩ් එකේ ඉන්න මැදි වාරයේදී මට මේ පොත් දෙන කට්ටිය ගන්න කට්ටිය කියවන කට්ටිය නිතරම මට දෙන්නේ ඒගොල්ලෝ කැමතියි ඇවිල්ලා. හෙලෝ ගුඩ් මෝර්නින් සිංහල පොත් නම් අපි ගාව පොඩ්ඩක් අඩුයි ඒ වුණාට මම ෂොප් එකේ නම්බර් මොනාරි පොතක් හොයනවද ඇවිල්ලා. අද අඩුයි නැත්නම් හැම විනාඩි 10ක් හරි අපි පොත්වලටම තමයි එන්නේ වෙන දේවල් ප්‍රයිවට් කට්ටිය කතා කරන්නේ. මගේ වයස නම් 63ක් වෙනවා දැන්. මගේ නම ඇවිල්ලා THP ඩාවුඩ්. බුක්ස් ගන්න දෙන කස්ටමර්ස්ලා ඔක්කොම දන්න මම ඩීන් කියනවා. ඩීන් ද බුක් මෑන් කියලා කිව්වොත් මේ සාමාන්‍යයෙන් මුළු ලංකාවෙන් කොටසක් වගේ හැමෝම කියවන අය අනිවාර්යෙන් කියවන අය එකතු කරන අය අනිවාර්යෙන් මාව දන්නවා. ඒ වැඩ කරන කාල තුරදී මගේ නම ඇවිල්ලා හාෆ් ලීන්. එතකොට දැන් අපේ පීටර්ට තරම දැන් ඕක මගේ නම ප්‍රනවුන්ස් කරන්න අමාරුකමක් තිබුණා. එතකොට තමයි මම කිව්වේ එන හාෆ් ලීන් වෙනුවට ඩීන් කියලා මට කතා කරන්න. ඒ නම පටන් ගත්ත කාලේ ඉඳලා මේ ඩීන් කිව්වම මේ පොත් කිව්වම ඩීන් වගේ ඒක ඉබේ හැදුනා. Dawood was 18 years old when he first started working at a bookshop in Maradana. It was supposed to be a part-time job, an opportunity for him to learn English so that he could find work abroad. But his love for books soon took over, displacing his plans to work overseas. එතකොට ඊට පස්සේ මට මේ රට යන එකට වඩා මේ පොත් ගැන සෑහෙන ඉන්ට්‍රස්ට් එකක් වුණා. මේ පොත්පත් ගැන ඉගෙන ගන්න ඕන, පොතපත ගැන පාසල් යන අවධියේදී මට පොත්පත් මිලදීගෙන මේ පාසල් කටයුතු කරගන්න බැරි විදියට කාලයක් තිබුණා. ඒ නිසා තමයි පාසල් යාමෙන් නැවතිලා ඇවිල්ලා පිටරට යන්න ගත්තේ. එතකොට මට හිතුණා මේ පොත්පත්වල වෙලාවේ මට සිදුවෙච්ච සිදුවීම් අනිත් අයට සේවයක් වගේ හිතලා ඉවරලා මේ පොතපත ගැන වැඩි මේ එකක් දාලා මේ පොත්පත් ව්‍යාපාරයක් කරගන්න ඕනේ කියලා හිතුණා. Dawood was 30 years old when he started his own shop. 33 years later, his entire trade is run by his third son, while Dawood maintains a bookstall at Colombo's Good Market every Saturday. මතක නැහැ ලොකු ගම්මුතුරක් ආව නේද මේ පෞගේ කාලේ අවුරුද්දෙන් 4 5 6කට ඉස්සෙල්ලා දැන් මුළු පලාතම යට වෙන්න වැල්ලම් පිටියේම ඒ එතකොට ඇවිල්ලා මගේ ලයිබ්‍රරි එකෙන් භාගයක් යට වෙලා විනාශ වුණා. එතකොට ඒ පොත් ටික ඒම විනාශ වුණා. එතකොට මං ගාව තිබුණා 10 15000ක් වගේ තිබුණා. ඒකෙන් පොත් 5000ක් 6000ක් වගේ විනාශ වුණා. එතකොට කොහොම හරි ඊට පස්සේ තමයි උඩ භාගයට හදලා තිබුණේ පොඩ්ඩක් හදාගෙන උඩ සම්පූර්ණ පොත් ටික දාගන්න ඕනේ කියලා හිතලා දැන් උඩ සම්පූර්ණ පොත් දාලා. නමුත් අර ඒ පොත් විනාශ වෙච්ච ගමන් මගේ එකම මේ දුකක් තිබුණා ඇවිල්ලා රුපියල් ලක්ෂයක මුදල් ගියොත් මට ඒ කිසිම මේකක් නැහැ. නමුත් මේ පොත් ගිය එක ඇවිල්ලා මට මේ මොකද සමහර පොත් තියෙනවා ආයිත් ලක්ෂක පොත් නැති වුණා ලක්ෂ දෙකක් දීලා හරි මම ගන්න බෑ. ඒ දුක තිබුණා. ඒ දුකේ හේතුවෙන් තමයි ඇවිල්ලා ඒ දවස්වල පොත් 15000ක් වගේ තිබිච්ච පොත් ටික මගේ දැන් පොත් 50000ක් වගේ තත්යකට එන්නේ හේතුව ඒකයි. Dawood's home collection has been growing ever since. From cassette tapes to old trinkets, it is not restricted to books, but also those things almost forgotten. Bookshop එකකට පොත් 25ක් ආවොත් ඒගොල්ලෝ බලන්නේ මේ විකුණන්න පුළුවන් මේ පොත් ටික මොකද්ද මේ හොඳට තියෙන්නේ මොකද්ද කියලා ඒ හොඳ පොත් ටික ගන්නවා. දැන් මම බලන්නේ හොඳ පොත් අතරින් මේ ඩැමේජ් වෙච්ච පොත් පහක් තියෙනවා. මේ පොත් පහ මේක අපි තියාගන්න ඕන එකක්ද දැනට විකුණන්න තියෙනවද මිල නෙමෙයි මෙතන තියෙන්නේ වැදගත්කම. ඒ කියන්නේ මේකේ printed matter එක අදාළ දේවල් අපි ඉතුරු කිරීම තමයි මෙතන තියෙන්නේ.
සමහරක්ේවතින මේක හොඳටම සත්තු කාලයි මේ පොත බේර ගන්න හරි අමාරුයි. හරියට කියනොත් නම් අපි මැරෙන්න යන ලෙඩෙක් බේර ගන්නවා වගේ වැඩක් තමයි මේක කරන්නේ. ඒ වගේ මේ පොත ඇවිල්ලා විනාශ වෙනවට වඩා කොහොමරි මේ ක්‍රමයකින් අලුතෙන් පිටු දාලා මේකට බේත් කරලා මේකට කවරයක් දාලා මේක බේරගත්තුත් එීම ඉන්න කට්ටියට මේ සෑහෙන ප්‍රයෝජනයක් වෙනවා. සෑහෙන ඉතුරුවක් වෙනවා. පොතපත තමන් පාවිච්චි කරන්නේ නැත්තම් අඩුම ගාන කාට හරි නිකන් දෙන්න ඕන. හේතුව මොකද්ද? මොකද තමන්ට සල්ලි එපා නිසානේ මේ පොත් ටික පැත්තක තියලා තියන්නේ ඇවිල්ලා. එතකොට තව කෙනෙක් මේක අරගෙන තියාගෙන තව කාලයක් තියාගන්නවා පරිස්සම් කරගෙන. මොකද දැන් මුදල් එපයි කියලා පොතපත පැත්තක දාපුවම වේයෝ කාලා සත්තු කාලා තෙමිලා විනාශ වෙලා ගියාම මේකේ තියෙන වටිනා ගන්න තියෙන දේවල් මේ නැති වෙලා යනවා. මොකද අලුත් පොතපත ඇවිල්ලා හැම වෙලාවෙම අලුතෙන් සල්ලි දීලා ගන්න තියෙනවා. පරණ එකක් අපිට ගන්න නැහැ. එතකොට පරණ එකක්. පරණ හොයන කට්ටියට මේ පරණ එකක් අපි පරිස්සම් කරලා තියන්න ඕනේ. Maintaining a collection as vast as Dawood's is not an easy task. But for Dean the bookman, his passion for books and the service to his patrons, both old and new, is what keeps him going. අපි චේතනාව හොඳ නම් අපිට අනිත් දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි මේ වගේ කරනකොට පොතපත අපි දන්නේ මම දන්නෙත් නෑ මේක මගේ කොහොමද වැඩි වෙන්නේ කියලා. ඒක සාමාන්‍ය යම් දෙයක ආශාව තිබුණොත් ඇවිල්ලා මේ අපිට වෙන වෙන දේවල් ලින්ක් වෙලා ඒවා අපේ ආශාවල් ගොඩනගෙන ලෝක ස්වභාවය කියලා කිව්වොත් හරි ඇවිල්ලා. ඒ කියන්නේ හරියට යම් දෙයක් ගැන හිතලා චේතනාවකින් ආශාවකින් වැඩ කරන මිනිස්සයට ඉබේම යට ලැබෙනවා.